हाय मां सनो मेतीन Samsung Galaxy F12 फोन ने मंगा देख रिव्यू करने මේ රිවිව් එකක් වඩ මම ගොඩක් බලන්නේ මේ කැමරාව ගැන. මොකද මට වැඩක් තියෙන්නේ ෆෝන් එකේ කැමරාව ගැන විතරයි. කෙලිම කැමරාවට යන්නේ නැද්ද? මේකේ අනිත්‍ය ගැනත් පොඩ්ඩක් බලන්න. Facebook, YouTube, internet browse කරන්න පුළුවන්. ඒ වගේ normal tick කරගන්න පුළුවන්. මොකද ඒක phone එක. ඊළඟට මේකේ තියෙන්නේ Android 11 එක. Samsung ලගේ One UI Core 3.1 එකත් එක්ක. ඒක හොඳයි. Samsung ලගේම software experience එකක් ගන්න ඔයාලට පුළුවන්. Phone එක අතර ගත්ත ගමන් මුලින්ම අපිට මේ තඩියට display එක. Phone එක ගොඩක් අය කතා කරන ලොකු හේතුව තමයි මේකේ තියෙන display එක. මේකයි ළඟල් 6.5K PLS IPS 90 Hz display එකක්. 90 Hz සාමාන්‍යයෙන් මේ ගන්නට ගන්න දින ෆෝන් වල 90 Hz display එකක් එනවා කියන එක ගොඩක් රෑ. කොමරි මේකේ 90 Hz display එකක් දීලා තියෙනවා. හැබැයි මේකේ ඇවිල්ලා PLS IPS. PLS කියන්නේ IPS panel එකේම Samsung ලගේ version එකක් වගේ. හැබැයි IPS එකට වඩා මේක viewing angle, brightness එම් PLS display එක වැඩි. මම දැන් ඉන්නේ ගිනි අවුවේ. ඒත් මට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක full brightness දාලා ෆෝන් එකේ වෙන කෙනෙක් වගේ බලා ගන්න පුළුවන්. Normal full brightness දාලා මේක දිහා බලද්දි ෆෝන් අවුවක බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ color accuracy එක ගත්තාම ටිකක් ඉතර මදි. අවුලන්නේ අපිට දීලා තියෙන 90 Hz එක. ඔකේ. ඉදින්දා වැඩ වලට නම් 90 Hz display එක ඇත්තටම වැඩක් නැහැ. හැබැයි ඔයාලා game ගහනවා නම් ටිකක් smooth animation array මේ බලා ගන්න පුළුවන්. කොහොම හරි මේ ගන්න 90 Hz display එකක් තියෙන කොට. ඔයාලට මේකේ resolution එක 720x1600 විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ HD+. අනේ මන්ද එහෙම තමයි තියෙන්නේ site එක. ඊළඟට phone එකේ පැත්තෙන් බලද්දී අපිට දකුණු පැත්තේ තියෙනවා මෙතන fingerprint එකත් එක්ක අපේ power button එක ඊට උඩින් තියෙනවා volume rocker එක. phone එකේ පල්ලෙහා අපිට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා 3.5 mm audio port එක ඊළඟට එහා පැත්තේ තියෙනවා mic එක ඊට එහා පැත්තේ තියෙනවා USB type C port එක ඊට එහා පැත්තේ තියෙන්නේ අපේ speaker එක මේකේ phone එකේ උඩ දිහා බලුවොත් phone එකේ උඩ තව mic එකක් තියෙනවා හැබැයි speaker එකක් නැහැ එහෙනම් මේකේ mono speaker තමයි තියෙන්නේ sound quality ගන්න නම් එච්චර sure නැහැ ඉතින් වම් පැත්තේ උඩ තියෙනවා SIM එකේ SD card එක දාගන්නවා වම් පැත්තේ උඩ මේක ඇල්ලලා තියෙන්නේ ෆෝන් එක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා මන් දන්නේ නැහැ. හැබැයි Samsung ලා කියන විදිහට ෆෝන් එක ඇතුළේ තියෙනවා Exynos 850 8 nanometer chipset එකක් එක්ක Octa core 2.0 GHz CPU එකක්. Mali G52 කියලා GPU එකක් තියෙනවා. මන් දන්නේ නැහැ මොනවද කිව්වේ කියලා. කොහොම හරි ඒ ටික තමයි මේක ඇතුළේ තියෙන්නේ. gaming වලට ඒ ටික හොඳයිලු. කොහොම හරි මේකේ 90 Hz display එකත් එක්ක ඒ වගේ chipset එකක් දීලා තියෙනක හොඳයි මේකට. මොකද ඔන්ලයින් නැත්තම් වැඩක් නැහැ අතන මොකද 90 Hz display. ඊළඟට මේකේ බැටරිය ගැන කතා කරද්දී මේක 5000 mAh බැටරියක් තියෙන්නේ. ඩේටා ඔන් එකේ ටිකක් වැඩ ගන්න ගමන් දවසම පාවිච්චි ගන්න මේක කිසි අවුලක් නැහැ මේ බැටරිය හොඳටම ඇති. අනික මේ ගන්නට ඒක හොඳටම ඇති. ඒ ටික තමයි ඉතින් ෆෝන් එක ගැන කතා කරන් තින්නේ. දැන් අපි යන් මේකේ අපිට වැදගත්ම කැලලට කැමරා. මේ කැමරාව හොඳයිද නරකයිද ඒ වැඩක් නැහැ. කොහොමරි මේකේ ෆෝන් එක මට වැඩක් තියෙන්නේ කැමරාවයි. එකෙන් කෝල් ගන්න පුළුවන් නම් ඉන්ටර්නෙට් යන්න පුළුවන් නම් ඊ ඇති. කොහොමරි මේකේ හොඳට කෝල් ගන්න පුළුවන්. මේකේ හොඳට ඉන්ටර්නෙට් යන්න YouTube browse කරන්න edit කරන්න පුළුවන්. game ගන්න නම් මම ඉච්චර බලන්නේ නැහැ. හැබැයි කැමරාව තමයි අපිට බලන්නේ. මේකේ පිටිපස්ස හරවපු ගමන් ඔයාලා ඕන කෙනෙක්ට පේනවා මෙතන කැමරා හතරක් තියෙනවා. quad camera කියලා තියෙන එක. කැමරා හතරට යටින් මෙතන flasher එකක් තියෙනවා. ඊළඟට ඉස්සරහා infinity v display එකක් තියෙන හේතුව තමයි මෙන්න මෙතන උඩ තියෙන selfie cam එක. මේ selfie cam එක 8 megapixel 2.2 selfie cam එක 8 megapixel අපිට megapixel ගන්න වැඩක් නැහැ කැමරාවක්මයි ඉන්නේ මොකද Hollywood film ගන්න කැමරාව පාව 12 megapixel තියෙනවා ඒ හින්දා megapixel ගන්න අපිට වැඩක් නැහැ පිටිපස්ස කැමරාවක් ගියොත් අපිට හම්බ වෙනවා පළවෙනි එකම 48 megapixel කැමරාවක් කලින් කිව්වා වගේ megapixel ගන්න වැඩක් නැහැ අපි මේක එළියට ගිහලා test කරලා බලද්දි බලමු කොහොමද කියලා 48 megapixel f2.0 aperture එකක් තියෙන කැමරාවක් ඊට උඩින් තියෙනවා 5 megapixel f2.2 wide angle lens එකක් ඊළඟට ඊට හැපෙන්නේ තියෙනවා megapixel දෙක මැක්‍රෝ ලෙන්ස් එකක් f2.4 aperture එකක් තියෙන. අන්දන්නේ ඇයි එක දැන් මේක ලයික් කරන්නේ ඇත්තට වැඩක් නැහැ. ඊට යට තියෙනවා depth sensor එක එකක් 2 megapixel. මේ 48 megapixel sensor එක අඟල් භාගයේ sensor එක. අඟල් භාග කියන්නේ super 8 mm කියලා. මේක original size එක ඇවිල්ලා මට මතක නැහැ මම මේ හරියින් දාන්න.
හරි පොඩි සෙන්සර් එකක්. ඉතින් එච්චර පොඩි සෙන්සර් එකට මෙගාක්සල් 48ක් ඇතුළට ඔබනවා කියන්නේ එක පික්සල් එක සයිස් එක අනිවාර්යෙන් හෙන චූටි. ඉතින් ඒින්ද එක පික්සල් එකක් හෙන චූටි වෙන්නේ චූටි වෙන්නේ අපිට ලෝ ලයිට් පර්ෆෝමන්ස් ඊළඟට ඩයිනමික් රේන්ජ් අරින් මෙහි මෙහි මිස් අප් වෙන්න පුළුවන්. කොහොමරි අපිට මේකේ ෂුවර් එකට කියන්න පුළුවන් මෙච්චර චූටි සෙන්සර් සයිස් එකට මෙච්චර ගොඩක් මෙගාපික්සල් පුරවලා තියෙන එක අපිට ලෝ ලයිට් නම් එච්චර හොඳට ගන්න බැරි වෙයි. මේ දිනේ මල අපිගේ ෆොටෝ එකක්. හරි මේ තියෙන්නේ 5 මෙගාපික්සල් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකෙන් ගහපු ෆොටෝ එක. කලර් සැටින් ගත්තොත් නම් මේක ගොඩක් ඩීසැචුරේටඩ් කලර්ස් තමයි. වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක තියෙන කැමරාවෙන් වැදුනේ. මේක ෂාප්නින් ගැන කතා කරොත් දෙගුණයක් zoom කරලා බැලුවම අපිට පේනවා. එන ලොකු ඩිජිටල් ෂාප්නින් එකක් ගිහිල්ලා තියෙනවා. පස්කුණයක් විතර zoom කරලා බැලුවම නම් හොඳටම පේනවා මේක ෂාප්නින් අතින් නම් ගොඩක් පල්ලෙහෙන් තියෙන කැමරාව. ඊළඟට මේ තියෙන්නේ 48 මෙගාපික්සල් කැමරාවෙන් ගහපු එකක්. මේක නම් ඇත්තටම මම පුදුම වුණා දැක්කට පස්සේ. මොකද ෆොටෝ ගෙවුරක් තා තේරෙන්නේ මේක ටිකක් ඩීසන් කැමරාව. පළවෙනි නොරිසෙච් එකේදී තමයි මේක වයිඩ් එකට වඩා ටිකක් නැචරල් විදියට සැචුරේට් වෙලා තියෙනවා. ඕවර් සැචුරේට් නැහැ ගානට කලර්ස් ටික තියෙනවා මේ ෆෝන් එකෙන් ගහ ෆොටෝ එක හැම මේ වලට පෙන්වන්නේ දෙගුණයක් zoom කරත් අපිට කිසිම ඩීටේල් ලොස් එකක් නැහැ දකින්න අමාරුයි ඉතින් තමයි 48 මෙගාපික්සල් ඇත්තටම ප්‍රයෝජනවත් වෙන්නේ මොකද අපිට මේක ඕන තරම් zoom කරන්න පුළුවන් මේ 5x zoom කළා ඒ කියන්නේ පස්කුණයක් zoom කරලත් මේකේ sharpening and details ගොඩක් හොඳට තියෙනවා 10x zoom කළා බැලුවත් digital sharpening එකක් බලා ගන්න අමාරුයි ඉතින් මම නම් හිතන්නේ 48 මෙගාපික්සල් කැමරාව තමයි මේකේ තියෙන අනිවාර්යෙන් සුපිරිම කැමරාව ඊළඟට මේ තියෙන මැක්‍රෝ එක නම් මම වැඩි කතා කරන්න යන්නේ මට මේකේ ફોકસ එක ගන්න තැන එලා ගියා. කොහමරි මේ තමයි මැක්‍රෝ එක 5x zoom කරාම ඔයාලට පේනවා. ඉතින් ගන්න දෙයක් නැහැ. මම දැන් මෙතන ඉන්නේ හෙවනේ. මේ පැත්තේ අවුයි. ඩයිනමික් රේන්ජ් එක ටෙස්ට් කරන්න මේක හොඳ තැනක්. මොකද මම ඉන්නේ ෂැඩෝස් වල මේ පැත්තේ හයිලයිට්ස් දිනවා. අපි බලමු කොහොමද මේ ෆෝන් එක හයිලයිට් ෂැඩෝස් බැලන්ස් කරගන්නේ කියලා. හරි මුලින්ම මේ තියෙන්නේ 5 මෙගාපික්සල් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකෙන් ගහපු ෆොටෝ එක. එළු බැලමටම පේනවනේ මේක චුට්ටක් අවුල්. මිච්චර් ලොකු ෆීල්ඩ් ඔෆ් view එකක් 5 මෙගාපික්සල් වලට අල්ලන එක ලොකු දෙයක්. කොහමරි ලොකු ඩීටේල් ලොස් එකක් නැහැ මෙතනදී ෂැඩෝස් වල අපිට usable shadow details ටිකක් තියෙනවා. ඒ වගේම highlights ගැන කතා කරොත් මම මේක normal expose කරලා ගත්ත image එකක් විදියට මේකේ highlight ගොඩක් over expose වෙලත් නැහැ. කොහමරි overall image එකේ ගොඩක් deep shadows, ගොඩක් bright highlights එහෙම manage කරගන්න අමාරු වෙලා තියෙනවා මේ cam එකට. ඒකද මම එහෙම කිව්වේ ඔයාලට මෙන්න මේ 48 මෙගාපික්සල් මේ cam එකෙන් ගහපු ෆොටෝ එක බලුවොත් තේරෙයි මේ කොච්චර හොඳට shadows details අල්ලලා තියෙනවද කියලා. ඔයාලට පේන කැමරා දෙකේ වෙනස එතන ලොකු improvement එකක් තියෙනවා. එතන 48 මෙගාපික්සල් එකේ මේ පැත්තේ තියෙන තනකොළ over expose වෙන්නේ නැතුව ගානට කලර් තියාගන්න 48 මෙගාපික්සල් cam එකට පුළුවන් වෙලා තියෙනවා. මෙතෙන්දී අනිවාර්යෙන් කියන්න ඕනේ 48 මෙගාපික්සල් කැමරාව නම් මං හිතුවට වඩා සුපිරියටම තියෙනවා. ඊළඟට මේකේ 8 මෙගාපික්සල් selfie cam එකත් එහෙම ලොකු අවුලක් නැහැ. selfie cam එක නම් අපි ගොඩක්ම බලන්න ඕනේ color. ඉතින් මේ color accuracy එක කිසි අවුලක් නැහැ. natural looking colors, skin tones අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ cam එකේ sharpness අතින් ගත්තත් ගොඩක් හොඳට details තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයාලට පේන්න ඇති මේ පුංචි පුංචි details උනා හරිම natural විදියට තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. portrait mode එකෙන් ගන්න ෆොටෝ වල පිටිපස්සේ මේ software වලින් දෙන shallow depth of field එකක් ගොඩක් natural විදියට පේනවා. අනිත් එක ඔයාලත් මම වගේ ලස්සනයි නම් මේ ෆොටෝස් ගොඩක් හොඳට ගන්න පුළුවන්. ඊළඟට මේකේ වීඩියෝ ගැන ගත්තොත් අපිට දෙපැත්තේ මේ කියන්නේ selfie back මේ දෙපැත්තේම තියෙන 1080p 30fps එනකන් විතරයි ෆෝන් එකෙන් දීලා තියෙන්නේ. ඒ වරන්ට අපිට open cam වගේ third party app එකක් පාවිච්චි කරලා ඊට වඩා ගන්න පුළුවන්. මෙතනදී බලන්න තියෙන සාමාන්‍ය ෆෝන් එකකින් වීඩියෝ එකක් ගන්න social media දාන්න Facebook YouTube වගේ දේකට දාන්න. ඒත් මම මෙතෙන්දී 5 megapixel එක නම් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මේ වගේ දේකට කොමරි 48 මෙගාපික්සල් එකේ නම් වීඩියෝ ක්වොලිටි එක ටිකක් හොඳ සත්‍යක තියෙනවා. ඔයාලට normal YouTube වීඩියෝ එකක් වුණත් මේ කැමරා එකෙන් කරගන්න පුළුවන්. මොකද අපි කලින් කතා කරා වගේ මේකේ ගොඩක් හොඳ ඩයිනමික් රේන්ජ් එකක් තියෙනවා. වීඩියෝ ග්‍රැෆික් පැත්ත ඔයා බලනවා නම් මන්න රෙකමෙන්ඩ් කරන්නේ 48 මෙගාපික්සල් කැම් එකෙන් වීඩියෝ ග්‍රැෆික් කරන්න කියලා. 1080p 30fps එකක විතරයි ඔයාලට වීඩියෝ කරන්න පුළුවන්. selfie cam එකේ වීඩියෝ ලොකු අවුලක් නැහැ. social media upload කරගන්න පුළුවන් හොඳ quality වීඩියෝ එකක් හම්බෙයි. මේකේ default camera app එකේ අපිට portrait, photo, video කියලා තුනක් තමයි බලාගන්න පුළුවන් ඉන්නේ. ඊළඟ මේකේ mode එකට ගියොත් අපිට තියෙනවා pro version එක. හැබැයි මේක pro කිව්වට එච්චර ලොකු pro එකක් නෑ. අපිට වෙනස් කරන්න තියෙන්නේ මෙතන ISO, white balance එකයි, exposure එකයි විතරයි. ඊළඟට මේ ෆෝන් එකේ versions දෙකක් ලංකාවට එනවා. එකක් තමයි 4GB RAM එකක් තියෙන 64GB storage එකක් තියෙන ෆෝන් එක. ඔයාලට storage එක නම් ගන්නක් නෑ. මොකද මේකේ SD card එකක් දා ගන්න පුළුවන්. ඒ නිසා storage එක වැඩි කර ගන්න පුළුවන්. හැබැයි ඔයාලට app download කරලා RAM එක වැඩි කර ගන්න බෑ. ඊළඟට තියෙනවා 6GB RAM එකක් තියෙන GB 128 ගේ storage එකක් තියෙන version එක. ඒක 4GB RAM එකට වඩා ගණන් වැඩි. කොහොමරි ඒ තමයි Samsung Galaxy M12 phone එකේ මගේ review එක. PL 30000ක් 35000ක් වගේ ගානකට ගොඩක් හොඳ features ටිකක් තියෙනවා. එහෙනම් ඉතරයි ඉතින්. Like කරන්න, subscribe කරන්න, අනුනා bell එක ඔබන්න, comment කරන්න. ඔය ටික නේද YouTuber ලා කියන්නේ ඉතින්. මම දැන් මේකට තමයි අලුත් edit කරන්න යන්නේ YouTuber ලා කියන ටික මගේ get කරන්න. අපි තව review එකක් තිබ්බොත් බලමු. Bye.